ලංකාවයි බංගලාදේශය අතර තිබුණු පළවෙනි T20 තරගයේ ඉවර වෙලා දැන් දවස් කීපයක් ගියත් ප්‍රේක්ෂකයෝ ඒ තරගයේ මතකය අමතක කරන්න සූදානම් නැහැ. මොකද ලකුණු 200කට ආසන්න ලකුණු ගානක් පන්දු වාර 3ක් කඩලු 6ක් ඉතිරි කරගෙන හඹා යනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. තරගයේ කාසියවාසී පෙරදුණු චන්දි ඒ වෙලාවේ කිව්වේ කාසියවාසී දිනුවා නම් අපිත් පහර දෙන්න තමයි හිටියේ. මොකද තනතිල්ල ප්‍රතිකරුවන්ට හොඳයි වගේ පේනවා කියලා. හැබැයි තරගයේ ඉවර වුණාට පස්සේ චන්දි කිව්වේ ඊට වෙනස්ම කතාවක්. හොඳ වෙලාවට එහෙම උනේ. අපි හිතුවේ නැහැ කලින් තරගයත් එක්ක බලද්දි මේ තනතිල්ල මේ තරම් හොඳ තනතිල්ලක් කියලා. මේම තනතිල්ලක හඹා යන එක තමයි ලෙහෙසි. මේ වගේ ඉලක්කයක් තියද්දි කොහොමවත් පීඩනයක් තියෙනවා. අපි තරගයේ ආරම්භයේම කතා කළේ දකුණත් වමත් ප්‍රතිකරුවෝ එකතු වෙන විදිහට ප්‍රතිකරණ අනුපිළිවෙල හදාගමු කියලා. තනතිල්ල හොඳ වුණත් දිනන්න පුළුවන් උනේ ප්‍රතිකරුවන්ගේ වැඩ නිසා කියලා තමයි චන්දිමාල් කියලා තිබුණේ. මේ වගේ ඉලක්කයක් එළවද්දි ප්‍රතිකරුවෝ හොඳට කරන්න ඕන. අද අපේ අය ඒ දේ හොඳටම කළා. දනුෂ්ක කුසල් දෙන්නා ගත්ත හොඳ ආරම්භය තිසර දසුන් හොඳට අවසන් කළා. බංගලාදේශය කියන්නේ කොහොමවත් අඩුතක් සිදු කරන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. තමන්ගේ රටේදී බංගලාදේශය ගොඩක්ම ශක්තිමත්. T20 කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා විදිහට අලුත් රාජකාරියක් බාරුණු කුසල් මෙන්දිස් තමන්ගේ වැඩේ ඉවර කළේ තරගේ වීරයත් වෙලා. මේ තරගයට ක්‍රීඩා කරන්න අවසාන කණ්ඩායමට තමයි ඇතුළත් වෙයි කියලා අන්තිම මොහොත එනකල් හිතුවේ නැහැ කියලා තමයි කුසල් කියලා තිබුණේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවට ජයග්‍රහණයක් ගේන්නත් පුළුවන් වුණ එක ගැන මම ලොකු දෙයක් කරන්න ගියේ නැහැ. එක් දින තරඟවල වගේම සාමාන්‍යයෙන් පන්දුවට පහර දෙන්න තමයි උත්සාහ කළේ අවදානමක් ගන්නේ නැතුව. මට තරගේ අවස්ථාවක් ලැබෙයි කියලාත් හිතුනේ නැහැ. මුලින් සංචිතේ බලද්දී අන්තිමට අවස්ථාව හම්බ වුණා. ඒ ලැබුණු දෙයින් හොඳ දෙයක් දෙන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.